දෙදාස්සකේ මං ඉල්ලීමක් කළ අගමැති වුණාම මේ රට අපිට හාල් වලින් ස්වයං පෝෂිත කරලා දෙන්න කියලා. ඔබ මේ රට හාල් වලින් ස්වයං පෝෂිත කරලා දුන්නා. ඒත් මේ වැඩ කරන ඔබට කාටවත් සින්නක් කරයි තියන්නේ නැහැ. වැඩ කරන්න හොඳයි රටට විදේශ විනිමය ගේන්න. ඒත් තමන් හොඳ නැහැ සින්නක් කරයි තියක් ලබලා දෙන්න. ඒ නිසා පනතක් සකස් කරගත්තා. ඉදං විශේෂ විධි විධාන පනත. ඒ කෙටුම්පතෙන් අවුරුදු 10කට වඩා හිටපු අයට සින්නක්කර අයිතිය ලැබෙනවා. මේ හැම එක්කෙනාටම සින්නක්කර අයිතිය ලැබෙන වැඩසටහනක් තියෙන්නේ. දැන් ඔය කෙටුම්පත සකස් කළා කැබිනට් එකෙන් අනුමත කරන්න මම හිතන්නේ අමතුම අවුරුදු 2ක් ගියා. එක එක බලවේගෝකට විරුද්ධ වුණා. දැන් සංවිධාන 2ක් දැන් ගිහින් තියෙනවා මේ රටේ ඔබට සින්නක්කර අයිතිය දෙන්න එපා කියලා. මේ බලන්න විශාල සටනක් කරා මේව නවත්තන්න. ඉදන් අයිතිය ඔබේ හිමිකමක්. ඒකයි ඒ කාලේ ඉඳන් DSN නායක මැතිතුමා ඉඩම් දෙන්න පටන් ගත්තේ. ජයජාජ ජනාධිපතිතුමා මහවැලිය පටන් ගත්තේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා උදාගම් පටන් ගත්තේ. ඉඩම් දෙන්න. ඔබට සම්පූර්ණ අයිතිය ඇතුව ආඩම්බරෙන් ජීවත් වෙන්න. දැන් මේක නවත්තන්න නඩු කියන්න හදනවලු. රජයේකට විරුද්ධව මේ නඩුවට ඉදිරිපත් වෙනවා. ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අපි කියන්නේ මේ සින්නක්කර අයිතිය දෙන එක කාටවත් නවත්තන්න බෑ කියලා මම කියන්න කැමතියි. මට ඕන එදා අද අපේ කෝටිපතියන්ට තියෙද ලක්ෂපතියන්ට තියෙද මේ සින්නක්කර අයිතිය ඔබට ලබලා දෙන්න ඒක ලබා ගන්න අපි පාට බහිමු කියලා මම මෙතන ප්‍රකාශ කරන්න යනවා. අමාත්‍ය දයාගම්ගේ මහතාද මෙහිදී අදහස් දැක්වුවා. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා හැටියට එතුමා මට දබා දුන්න වගකීම තමයි කෘෂි අධිකලාප 23ක් රට පුරා හදන්න. දැන් කෘෂි අධිකලාප හදන්නේ මොනවටද? අපි කුළු බඩු ගත්තොත් මේ කුළු බඩු අපි නිකන් ගම්මිරිස් ගෝණි කරලා පිටරට අරිනවා. අපි කුරුඳු බේල් කරලා පිටරට අරිනවා. මේකේ අගේ දාමේ වැඩි කරලා නෙවෙයි අපි පිටරට අරින්නේ. කුරුඳු වලින් විතරක් අපිට ඩොලර් මිලියන 1000කට වඩා වැඩි ආදායමක් අපිට උපයන්නට පුළුවන්. අද අපි මේ කෘෂි අධිකලාපේ පටන් අරගත්තා. අපි ඒක තුල තව අවුරුදු කීපයක් යනකොට කර්මාන්ත ශාලා ඇතිකල් ඉවර වෙලා අපි 4000කට 5000කට රැකියා අවස්ථා ඒ තුළින් පමණක් ලබා දෙනවා කියන එක මම මේ අවස්ථාවේදී තමුන්නාසිලට කියන්නට කැමතියි.